තෙරුවන් සරණයි සදැහැති ඔබ සැමට. පින් සිත එක්තැන් සදහම් අසන පින්වත් හෝරාවක් ආරම්භ කරන්නට සූදානම් වන්නේ පූජනීය තපෝවනේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩම වීමෙන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් පවත්වන ධර්මදේශනා මාලාව විශුද්ධි මාර්ගයේ පිළිබඳව සිදු කෙරෙන ධර්මදේශනා මාලාවේ තුන්වන දේශනාව ලෙස චිත්ත විශුද්ධිය පාදක කරගනිමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ධර්ම කාරණාවන් ඔබ අපට පැහැදිලි කර දෙන්නට මේ පැයේදී සූදානම්. අපි ස්වාමින් වහන්සේ ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද දේශනාවට දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ අංක 539 රත්නපුර පාර මෝනගම පදිංචි විධානලාගේ රූපසේන මහතා සහ කමලාවතී රණවීර මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, සංසාර පුරුද්දක් වශයෙන් පවත්වාගෙන එන ධර්ම දේශනා ශ්‍රවණය කිරීම මේ භවෙත් මනුෂ්‍ය වශයෙන් උප්පත්තිය ලැබලා ඒ සංසාර පුරුද්ද අනුව අදත් හිතුණා ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්න. ඒ සිතුවිල්ල ඒ චේතනාව පෙරදරි කරගෙන බෞද්ධ මාත්‍රි ජාලියත් එක්ක සම්බන්ධ වෙලා මේ ධර්ම දේශනාවට ආරාධනා කරලා දැන් සූදානම් වෙන්නේ ඒ ධර්මය ශ්‍රවණය කරන්න. පෙර සංසාරෙත් අනන්ත අප්‍රමාණ මේ විදිහට බණ ඇහුවා. හැබැයි ඒ අහපු බණ නිවැරදිව පිළිපැද්දනම් අපි අද මේ භවෙට එන්නේ නැහැ. ඇයි මේ භවෙට එන්න උනේ? සංසාර පුරුද්දක් වශයෙන් කිව්වේ සසර පුරුද්දක් නැත්තම් ධර්මය ශ්‍රවණය කරලා අදත් ඔයත්තන්ට හිතෙන්නේ නැහැ බණ අහන්න. තථාගත ධම්ම අහන්න. අහන්න හිතුණා. ඒ සංසාර පුරුද්දක් වශයෙන්. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මනුස්සාත්ම භවයක් ලැබුවේ. නැත්තම් මනුස්සාත්ම භවයක් ලැබන්නේ බෑ. පෙර භවයේ පින් කළා තියෙනවා. ඒ කරපු පින් අවසාන අවස්ථාවේ සිහිපත් වෙලා තියෙනවා. ඒ කරගත් කුසල කර්මය ඒ අවසාන අවස්ථාවේ අරමුණේච්ච කුසල ආරම්මණයක් නිසා මනුස්සාත්ම භවයක් ලැබුවා. මේ ලෝකේ යම් කිසි කෙනෙකුට මනුස්සාත්ම භවයක් ලබන්නට ඕන නම් සසර පින් තියෙන්න ඕනේ. චුට්ටක් එහෙම ගොඩාක් පින් කළ තියෙන්න ඕනේ. manussත් පටිලාභෝ දුර්ලභෝ ලෝකස්මි. මනුස්සාත්ම භවයක් ලැබීම ලෝකේ ඉතාම දුර්ලභ කාරණයක්. බුද්ධෝත්පාද කාලෝ දුර්ලභ ලෝකස්මි. බුදුරජාණන් වහන්සේගේ පාදයක් ලෝකේ දුර්ලභ කාරණයක්. සද්ධම්ම ශ්‍රවණ දුර්ලභ ලෝකස්මි. ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබීමත් ලෝකේ දුර්ලභ කාරණයක්. එහෙනම් ඒ කරුණෝ සම්පූර්ණ වෙලා තියෙනවා. සම්බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති වුණත් ඒ තථාගත ධහම ලෝකේ පවතිනවා. තර මනුස්සාත්ම භාවයක් උත් ලැබුවා. සද්ධර්මය ශ්‍රවණය කරනවා. එහෙනම් ඇයි මේ තාම නිවන් දකින්න බැරි වුනේ? ඒකටත් හේතුවක් තියෙනවා. ඇහුවා. යම් මට්ටමක අවබෝධ වුණා. හැබැයි හරියටම අවබෝධයේ අවසානයක් උනේ නැහැ. ඒ නිසා නැවත නැවත අහලා
තවදුරටත් මේක පිරිසිදු කරගෙන, පැහැදිලි කරගෙන නිවන් දකින්න බලාපොරොත්තු වෙන්නේ. අපි සියලු දෙනාගේම ඒකායන ප්‍රාර්ථනාව එකයි. නිර්වාණ අවබෝධය. එහෙනම් මේ නිර්වාණ අවබෝධය පිණිසමයි ධර්ම දේශනා කරන්නේ. විසුද්ධි මාර්ගයේ ඒ දේශනා මාලාවේ තවත් දේශනයක්. ඒ චිත්ත විසුද්ධිය පිළිබඳව. චිත්ත කියන්නේ සිතට. විසුද්ධි. සුද්ධ කියනවා පිරිසිදු වීමට. විසුද්ධි. වඩාත්ම පිරිසිදු වීමට. විසුද්ධි කියනවා. ඒතර සිත වඩාත්ම පාරිශුද්ධ භාවයට පත් වීම. හැබැයි මේ චිත්ත විසුද්ධිය තුළ වඩාත්ම පාරිශුද්ධ භාවයට එකපැත්තකින් ගත්තොත් පත් වෙන්නේ නැහැ කියන්නත් පුළුවන්. ඒ මේ චිත්ත විසුද්ධිය පිළිබඳව තියෙන්නේ අෂ්ට සමාපatti. රූපාවචර ධ්‍යාන, හා රූපාවචර ධ්‍යාන පිළිබඳව. එහෙනම් ඒක ඕනේ. ඒ සම්පූර්ණ විසුද්ධියට යන්න. අපි දන්නවා ධම්මපදයේ තියෙන මුල්ම ගාථා දෙක ගත්තොත් මනෝ පුබ්බංගම ධම්ම මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුට්ඨේන දුෂ්ට උසිතක් මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති. ඒක භාවිතා කළොත් ඒක වැඩි දියුණු කළොත් තතෝනං දුක්ඛමං වේති. චක්ඛං වහත උපද කරත්ති රෝදේ කොනා හැරෙන හැරෙන පැත්තට හැරෙන. ඒ වගේ දුක පසුපස්සෙන් එනවා දුෂ්ට වූ සිතක්. ඒ ගාතාවම අනිත් පැත්තට දේශනා කරන තථාගතයන් වහන්සේ මනෝ පුබ්බංගම ධම්ම. මනස තමයි ශ්‍රේෂ්ඨ. මනෝ පුබ්බංගම ධම්ම. මනසාචේ ප්‍රසන්නේ. භාසතිවා කරෝතිවා. ඒක වැඩි දියුණු කරොත්. භාසතිවා කරෝතිවා. තතෝනම් සුඛමං වේති. ඡායාවන පායිනි. එයාට ඒක සැප පිණිස පවතිනවා. කොහොමද? සෙවනැල්ල වගේ. සෙවනැල්ල කිසිම බරක් නැහැ. අපහසුයක් නැහැ. දැනෙන්නෙත් නැහැ. පස්සෙන් එනවා. සැප විපාක උපදෝමෙන්. මොකද්ද සැප කියන්නේ? සැප කියන්නේ සතුට හා සොම්නසට සැප කියනවා. සැප කියන්නේ සතුට හා සොම්නස. මේ ලෝකයේ සෑම කෙනෙක්ගේම අපේක්ෂාව බලාපොරොත්තුව මොකද්ද? කායික සැප, මානසික සතුට. හැබැයි ඒක ලැබෙන්නේ නැහැ නිකන්. ඒක ලැබෙන්නේ මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමයා ශ්‍රේෂ්ඨ මනස. මනසාචි ප්‍රසන්නේන. ප්‍රසන්න වූ මනසක් ඇති කෙනෙකුට විතරයි. ප්‍රසන්න වූ මනස. මනසාචි ප්‍රසන්නේන. භාසතිවා කරෝතිවා. ඒක වැඩි දියුණු කරපු කෙනෙකුට. තතෝනම් සුඛ. සුඛ කියන්නේ සැප. ඡායාවන පායිනි. එහෙනම් අපි හදන්න ඕනේ මොකක්ද? සිතය. ශරීරය හදලා වැඩක් නැහැ. ඒ. ඕක නිරන්තරයෙන්ම දිරනවා. ඕක කැඩෙනවා. ඕක බිඳිනවා. ඕක පළුදු වෙනවා. ඕක විනාශක් ස්වභාවය කරාම යනවා. මොහොතක් මොහොතක් පාසා විනාශක් ස්වභාවය කරාම යනවා. හැබැයි ඒක ඒ කයත් එක්ක එවැනි කයත් එක්ක බද්ධ වෙලා තියෙනවා සිත කියලා එකක්. සෑම කෙනෙකුටම තියෙනවා. අපි සෑම කෙනෙකුට. ඒ සිතේ ප්‍රවෘත්තියක් තියෙනවා. ප්‍රවෘත්තිය කියව පැවැත්මට. පැවැත්මක් තියෙනවා. දැන් ඊයේ දවසේ පුරාම පැවතිච්ච සිත නෙමෙයි මේ තියෙන්නේ. ඔයත් මේ දොරෙන් ඇතුල් වෙනකොට පැවතිච්ච සිතවත් මේ දැන් තියෙන්නේ. වෙනම සිත් පරම්පරාවක්. මේ සිත ගැන තමයි බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරේ මේ ධර්ම සිත මූලික කරගෙන. එහෙනම් අපි හොයන්ට ඕනේ කය ගැන නෙමෙයි. හැබැයි අපි ජීවිතේ වැඩි කාලයක් දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ශරීරය හදන්න. ශරීරය හදන්න තමයි දවසේ වැඩි කාලයක් ගත කරන්නේ. මාසෙ වැඩි කාලයක් ගත කරන්නේ ශරීරය හදන්න. මාසෙ එක දවසක්වත් වෙන් කරොත් සිත හදන්න. එහෙනම් මේ ජීවිතයේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඊට වඩා ප්‍රයෝජන වෙනවා සෑම මොහොතකම සිත හදනවා නම්. සිත හදන්න මහන්සි වෙනවා නම් වෙහෙසෙනවා නම්. හදාගත්ත සිතමයි Tamanට ප්‍රයෝජන වෙන්නේ. ඒ සිතේ ගොඩනැගෙන සිතුවිලි තමයි
ඔය ශරීරය නිර්මාණය කරන්නේ. සිතේ ඇති වෙන සිතුවිලි තමයි ඔය සෑම කෙනෙක්ගේම ශරීරයක් නිර්මාණය කරලා තියෙන්නේ. මේ ලෝකයේ ඉන්න සෑම කෙනෙකුටම තවත් කෙනෙකුට වඩා වෙනස් ඕනම කෙනෙක්. ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් තමයි අපි දන්නවා ෆින්ගල් මාක් කියන ඉංග්‍රීසි අලගුණ ගන්න. මේ ලෝකයේ ඕනම කෙනෙක් තව කෙනෙක් එක්ක ඇඟිල්ලක් සම්බන්ධ වෙන්නේ ඇඟිලි සලකුණක් සම වෙන්නේ පිළිගන්න. දැන් ඔය අලුතෙන් තියෙන මොබයිල් වල තියෙන සිංගල් ප්‍රින්ටින් කියන්නේ. ඒතර ඕනනම් එක තියලා බලන්න. එක ඇඟිල්ලක් තියලා නම් එක එකට ඇතුල් කරේ අනිත් ඇඟිලි නැමෙම තිබ්බත් ඕන් වෙන්නේ නැහැ. ඇයි? මේ ශරීරයේ තියෙන සියලුම දේවල් නිර්මාණය කළේ සිත විසින්. ඉසේ ඉඳලා පාදාන්තය දක්වා සෑම කොටසක්ම හැදුවානම් සකස් කෙරුවානම් නිර්මාණය කළානම් ඒකට මුල් වුනේ සිත. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සිත තමයි සෑම දෙයකටම මුල් වෙන්නේ කියන කාරණය. එහෙනම් අපි හදන්න ඕනේ මොකද්ද? අපි හදන්න ඕනේ සිත. අපි වැඩි කාලයක් දෙන්න ඕනේ සිත හදන්න. සිත කොහෙද තියෙන්නේ? ඉතල ඔක හොයා ගන්න ඕනේ කොහෙද ඔක තියෙන්නේ කියලා. මොකද පේන්නේ නැහනේ. අතට අහුවෙන්නේ නැහැ. ඇහැට දකින්නත් බෑ. හැබැයි තියෙන බව දන්නවා. තේරෙනවද? එහෙනම් ඒ සිතේ ගොඩ නැගෙන සිතුවිලි ඒවා බලවත් වුණාම ඒවට කියනවා කර්ම කියලා. ඒතර කර්ම අපිට පේන්නේ නැහැ. ඒ කර්ම කුසල කර්ම, අකුසල කර්ම. නරක සිතුවිලි, හොඳ සිතුවිලි. කුසල චේතනා, අකුසල චේතනා. එහෙනම් මේ සිත තුළ ගොඩනැගෙන මේ සිතුවිලි වලින් කරන නිර්මාණය එක්ක කකුල් හතරක් එක්ක දෙපා එක්ක බහුපා බොහෝපා එක්ක අපා පාද නැහැ තියෙනවද? තියෙන. ඒ සෑම දෙයක්ම නිර්මාණය කළේ සිත විසින්. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සිත තුළ ගොඩ නැගෙන මේ ශක්තිය, කර්ම ශක්තිය සත්‍ය නිර්මාණය කරනවා. හැබැයි ඕකේ මුල හොයන්න යන්න එපා. මුල හොයන්න ගියොත් අවුලක් වෙන්නේ. මේ සිත පළමුවෙන් කොහෙද හටගත්තේ කියලා. පළමුවම කොහොමද පහළ වුනේ කියලා. ඒක බුදුරජාණන් වහන්සේ හොයන්න ගිහිල්ලා අතහැරලා දැම්මා. තේරුමක් නැහැ ඒකට. පැවැත්මක් තියෙනවා. පැවැත්ම තුළ තියෙන දුකක් නිසා ඒ දුකට ඒ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් කියලා දුන්නා. එහෙනම් අපි අතීතයේ ওই සිත මුලින්ම හටගත් ආකාරය හොයන්න යන්න ඕනේ. එහෙනම් මේකේ ප්‍රවෘත්තිය නැවැත්තුවොත් දුකේ නැවැත්මක් තියෙනවද නැද්ද කියන එක අපි අවබෝධ කරගත්තොත් අපට තේරෙනවා. මේ සිතේ ප්‍රවෘත්තිය නිසා දුකේ පැවැත්මක් හටගන්නේ කියන එක. එතකොට අපි තීරණය කරනවා නියත වශයෙන්ම මේ සිතේ ප්‍රවෘත්තිය අයින් කරන්න ඕනේ. ඒතර සිතේ ප්‍රවෘත්ති අයින් කරාම කර්ම ගොඩ නැගෙන්නේ. ඒතර කර්ම කියන්නේ අදෘශ්‍යමාන දෙයක්. මේ ලෝකේ ඇසට නොපෙනෙන දේවල් තියෙනවා. අතිශය බලයක් තියෙනවා, අතිශය ශක්තියක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි දානවා මේ ශාලාව මේ විදුලි බුබුළු වලින් ආලෝකමත් වෙලා තියෙනවා. ඒතර මේ විදුලි බලය, විදුලි ශක්තිය කියන එක අපි ඇහැට පේනවාද? ඇහැට පේන්නේ. හැබැයි අතිශය බලයක් අතිශය ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. වෝට්ස් 33000, වෝට්ස් 66000 වගේ ගත්තොත් අධිරහන් විදුලි රහන් ඉලින් යනවා. නික ඇඟිල්ල ගෑවුනොත් සනේ මරණයටපත් වෙනවා. අතිශය බලයක් අතිශය ශක්තියක් තියෙනවා. හැබැයි ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ නැති නිසා තමයි අපිට විදුලි සැර වදින්නේ. එහෙනම් බලයක් ලෝකේ තියෙනවද නැද්ද? නොපෙනෙන බලයක් තියෙනවා. වාතය කියන එක අපිට පේන්නේ නැහැ. හැබැයි අද රාත්‍රියට පුළුවන් කොළඹ නගරෙම සුණු විසුණු කළා දැන්. බැරිද? අතිශය ඡණ්ඩ සුළඟක් හැමුවොත්, බිහිසුණු සුළඟක් આવොත්, සුලිකුණාටුවක් වගේ આવොත් සුණු විසුණු කළා දාන්න පුළුවන්. හැබැයි වාතය අපට පේන්නේ නැහැ. ඔය සෑම කෙනෙක්ගේ මතේ මොබයිල් එකක් තියෙනවා.
අතේ ගෙනින දුරකතනයක් තියෙනවා. ඔකේ ඉලක්කන් ටික ඔබ ඉවරලා ඇමරිකාවට දැන් කතා කරන්න පුළුවන්. ලෝකේ අනිත් පැත්තේ තියෙන්නේ. ඔකේ යන විදිය ඔක නිර්මාණය කරපු කෙනාට කියන්න ඔකේ යන විදිය පොඩ්ඩක් පෙන්වන්න කියලා. ඔය රූප රාමුව ඔය શબ્දේ යන විදිය පෙන්වන්න. බෑ. තරංග ඔස්සේ යන්නේ. ඒවා අපිට පේනවද? අතිශය බලයක් අතිශය ශක්තියක් තියෙනවද නැද්ද? සිතේ බලයක් තන්නේ වගේ එකක් තමයි. සිතේ බලයක් අන්නේ වගේ තමයි. ඇහැට පේන්නේ නෑ හැබැයි අතිශය බලයක් තියෙනවා. ඒ තමයි අර පාද නෑ. එක්ක පාද දෙකක්, එක්ක පාද හතරක්, එක්ක බොහෝ පාද. ඇතිව කෙනෙක් නිර්මාණය කරන්න. හැබැයි කෙනෙක් නිර්මාණය කරන්නේ නෑ. මෙන්න මෙතන තමයි අපට අවබෝධ නොවෙච්ච තැන. අපි හිතාගෙන ඉන්න මේ සත්‍යෙක් පුජ්‍යලෙක් නිර්මාණය කරනවා කියලා. නෑ. සිත විසින් නිර්මාණය කරන්නේ සතර මහා ධාතුන්ගේ ස්වභාවයක්. ධාතු හතරේ ස්වභාවයක්. ඒ තමයි තදගතිය, දීරගතිය, උස්නේ වාතය, පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ওই ශක්තියන් හතර තමයි මුළු විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ. ඔකේ තව හතරක් තියෙනවා වර්ණ, ගන්ධ, රස, ඕජා. එහෙනම් මේ අටට කියන්නේ සුද්දාෂ්ටක කලාපය. ওই සුද්දාෂ්ටක කලාපයෙන් තමයි මේ අධ්‍යාත්මික බාහිර මේ සියලු ලෝකේ නිර්මාණය කළ තියෙන්නේ. ඔය සුද්දාෂ්ටක කලාපේ. හැබැයි ඒ නිර්මාණය කරපු සුද්දාෂ්ටක කලාපේ කෙනෙකුට කෙනෙක් වෙනස්. සෑම කෙනෙකුටම සෑම කෙනෙක් වෙනස්. ඒකයි මම කර ෆින්ගල් මාක්, ඇඟිලි මාක්. තවත් කෙනෙක් එක්ක සම වෙන්නේ, සංසන්දනය වෙන්නේ වෙනස්. එහෙනම් අපිට පැහැදිලිවම තේරෙනවා මේ සිතේ ස්වභාවය අනුව තමයි මේක නිර්මාණය කළේ. එහෙනම් අපි මේ ස්වභාවයෙන් මිදෙන්න. ඒ කියන්නේ දෙපා නැති හෝ දෙපා හෝ සිව්පා හෝ මොනපා ලැබුණත් ඒ සියලු දෙනාට තියෙන ස්වභාවයක් තමයි ජාති, ජරා, දිරණ, ව්‍යාධි, මරණ, ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝමනස්, කායික දුක්, මානසික දෝමනස්. ප්‍රියන්ගෙන් වෙන්නේ මප්‍රියන් හයකින් කැමති දැන් නොලැබී අකමැති දේවල් ලැබී. එහෙනම් සිත කොහෙද හටගන්නේ? සිත සම්බන්ධ වෙලා තියෙන මේ සතර මහා ධාතුත් එක්ක. ඒතර සතර මහා ධාතුන්ට කියවා කය කියලා, ශරීරය කියලා, සිත. ඒතර කයත් එක්ක සම්බන්ධ වෙලාද නැද්ද? මේ සම්බන්ධය ගිලිහුණාම කයත් එක්ක තියෙන සම්බන්ධය සිතේ සම්බන්ධය ගිලිහුණාම මේක ඩොංගල වැටෙන ඔබිමට. ඊට පස්සේ හතර පහ දිනක් කොහොමද උස්සගෙන යන්නේ? සිත තියනකම් මේක ඉරියව් හතරක් පවත්වන්න පුළුවන්. වාඩි වෙලා ඉන්නවා, නැගිටිනවා, ඇවිදිනවා, නිදා ගන්නවා. කිසිම දෙයක් කරන්න බෑ සිතේ ප්‍රවෘතියක් නැත්තම්. එහෙනම් පළවෙනි කාරණේ වශයෙන් පැහැදිලිද මේ සිත තමයි මේ සෑම දෙයකටම මුල් වෙන්නේ කියන කාරණේ. උදේ පාන්දර නැගිටින්න කියන්නේ සිත. සිත කිව්වේ නැත්තම් නැගිටින්න එහෙම ඉන්නව ඇඳි. සිත කියනකන් ඉන්නව නැගිටින්න. නැද්ද? හිතුණක් තමයි නැගිටින්න. එතන ඉඳලා දවසේ කරන සියලුම ක්‍රියාවන් ආයි රාත්‍රියේ නිින්දට යනතුරුම සිත විසින් නෙමෙයිද මෙහෙවන්නේ? සිතවිල්ලක් නැතුව කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න බෑ. එහෙනම් සෑම දෙයක්ම ක්‍රියා කරන්නේ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ඇදගෙන යන්නේ කවුද? සිත විසින්. එහෙනම් අපි හඳුනා ගන්න ඕනේ මොකක්ද? හඳුනා ගන්න ඕනේ සිත. සිතේ සංසිඳීමම නිවනයි. සිතේ නොපැවැත්මම නිවනයි. සිතේ අවසානයම නිවනයි. පැවැත්මක් තියෙන්නේ. සිත තියෙන හෘද වස්තුවත් එක්ක සම්බන්ධව. මේ ශරීරේ නිර්මාණය වෙලා තියෙනවා ඇට කැබලි 300ක්. ඒ ඇට කැබලි 300ට මස් වැද්දලි 900ක් අලවලා තියෙනවා. නහරවැල් 900කින් වෙලලා තියෙනවා. ඒ නහරවැල් 900කින් වෙලලා තියෙන ඒ නහරවැල් 900 පුරා ලේ ගමන් කරනවා. ඒකට කියන රුධිර සංසරණය කියලා. ඒ ගමන් කරන ලේ එක පැත්තකින් හෘද වස්තුවට ඇතුල් වෙනවා. තව පැත්තකින් පිට කරනවා. මේක වේගවත් වුණොත් ඒකටත් වචනයක් තියෙනවා. හයි ප්‍රෙෂර්. වේගය අඩු වුණොත් ස්ලෝ ප්‍රෙෂර්.
එහෙනම් මේ හෘදේ වස්තුවේ තියෙන අනුකෝප භාගයක විතර ලයක් නිරන්තරයෙන්. ඒක ඇසුරු කරගෙන හටගන්න ශක්ති විශේෂයක්. ඒකට කියනවා සිත කියලා. දැන් තේරෙනවද සිත කොහෙද තියෙන්නේ කියලා? ඒක තමයි හෘදේ වස්තුවේ ස්පන්දනය, හෘද ස්පන්දනය නැවතිච්ච ගමන් සිත තවත් භවයකට සම්බන්ධ වෙනවා. ශාරීරික අනිකු සියලුම දේවල් ක්‍රියාත්මක වුණත්, සීතලටපත් වුණත් හෘදේ වස්තුව ක්‍රියාත්මක වෙන තාක්කල් සිතුවිලි පරම්පරාව ක්‍රියාත්මක වෙනවා. වෙයි සමහර දෙනෙක් ඔක නිගමනය කරන මොලේ කියලා සිත හටගන්නේ. නැහැ. හෘදේ වස්තුව අසුර කරගෙන හටගන්නේ සිත්. හැබැයි සිත් හටගන්න ස්ථාන හයක් තියෙනවා. ඇස මූලික කරගෙන සිතක් හැදෙනවා. දන්නවද? චක්කු විඥානය කියනවා. ඇස මූලික කරගෙන හටගන්න සිතක්. ඇස මූලික වුනේ නැත්තම් ඒ සිත හටගන්නේ. අන්ධයාට ඒ සිත හටගන්නේ. චක්කු විඥාන පහළ වෙන්නේ අන්ධයාට. එයාට ඇස විකෘති. එතකොට මුල්ම ධර්මතාවයේ විකෘති නම් ඒ රූප යාගේ ඇහි ගැටෙන්නේ ස්පර්ශ වෙන්නේ. ඒ අනුව සිතක් හැදෙන්නේ නෑ. අපිට ඇස ප්‍රකෘති tattven තියෙන බාහිර රූපයක ගැටෙනවා. ඒ අනුව සිතක් හැදෙනවා. පිළිගන්න. මේ තථාගත ධහම දැනගෙන දැකගෙන යන ගමනක්. නොදැන නොදක යන ගමනක් නෙමෙයි. ඥාන්‍ය ආගමවල තියෙන හොඳ දෙයක් දැනගන්න පුළුවන්. හැබැයි හරියට දකින්නේ නැහැ. මේක එහෙම එකක් නෙමෙයි. මේකේ තියෙන්නේ තමන් දැනගෙන තමන් දැකලා තමන්ම තීරණය කරන මේක හරි කියලා. ඒ නිසා මේකට විශේෂ නමක් තියෙනවා බෞද්ධ දර්ශනය කියලා. බෞද්ධ කියන්නේ බුද්ධිය. දර්ශනය කියන්නේ දකින්න. බුද්ධියෙන් දැකීම බෞද්ධ දර්ශනය. එහෙනම් අපට පැහැදිලිවම පේනවා ඇසයි රූපයනි සසිතක් හැදෙනවා. කනයි ශබ්දයනි සසිතක් හැදෙනවා. ඒකට කියනවා සෝත විඥානේ. කන මූලික වෙලා හටගන්න සිත. හැබැයි ඕක අපි පුරුදු වෙලා තියෙනවා අනවබෝධයෙන් ගන්න. මට ඇහුණ කියලා. වැරදි. ඔතන තියෙන බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය හේතු ඵල. එහෙනම් මේ හේතු ඵල කියන එක අපිට දැනගන්නත් පුළුවන්, දැකගන්නත් පුළුවන්. නාසයේ ගන්ධය නිසා සිතක් හැදෙනවා. කිසි කෙනෙකුට කියන්න බෑ මෙහෙම නෙමෙයි කියලා මේ සිත හැදෙන්නේ. නාසයේ වහගෙන ඉන්නකන් ඒ සිත හදන්න බෑ. කට වහගෙන ඉන්නකන් රසය දැනගැනීමේ සිත් හදන්න බෑ. දිවේම තියන්න ඕනේ. බාහිර රසයක් දිවේ තියෙනකොට සිතක් හැදෙනවා. ඒ සිත බාහිර රසෙත් නෙමෙයි දිවෙත් නෙමෙයි තිබ්බේ. ඒ දෙකේම නැහැ. දෙකේම නැති දෙයක් එනවා. දෙකේම නැති දෙයක් කියන්නේ හේතුඵල ධර්මතාවයක් ක්‍රියාත්මක වෙන නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය තමයි හේතුඵල. කයයි පහසයි නිසා සිතක් හැදෙනවා. සීතල වෙලාවට කියනවා මට සීතලයි. වැරදි. මට සීතල නෑ. එහෙනම් ශරීරයට අර සීත උෂ්ණ දෙක දැනුණාම ඒ පිළිබඳව සිතක් හැදෙනවා. මනසින් අරමුණක් ගන්න. කියන මම කල්පනා කරා කියලා. කල්පනා කරන්න කෙනෙක් ඕක ඇතුලේ නෑ. මට කල්පනා කරන්න බෑ. අර සිතේ ප්‍රවෘත්තිය තියෙනවා. ඒ සිතේ ප්‍රවෘත්තියට බාහිරින් ආරම්භණයක් ගන්න. වෙච්ච සිද්ධියක්. ඉදිරි අනාගතේ කරන්න තියෙන දෙයක් පිළිබඳව සිතවිල්ලක් හැදෙනවා. මනෝ විඥාන. එහෙනම් විඥාන. විඥානය කියන්නේ මනස. මානසිකාරය සිත. අරමුණු දැන ගැනීමට විඥානය කියලා කියනවා. යම් අරමුණක් දැනගන්නවට විඥානය කියනවා. එහෙනම් සිත් හයක් නිර්මාණය වෙනවා. තව එක සිතක් තියෙනවා. ඒකට කියනවා ප්‍රතිසන්දිසිත කියලා. ඒ තමයි භව දෙක සම්බන්ධ කරන සිත. චුති ප්‍රතිසන්දි. අතීත භවය හා වර්තමාන භවය. වර්තමාන භවය හා අනාගත භවය. එතකොට අතීත භවය හා වර්තමාන භවය දැන් අපේ සිතේ ප්‍රවෘත්තිෙන් සම්බන්ධ කරලා ඉවරයි. ඒක වෙලා ඉවරයි දැන්. අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. වර්තමාන භවය හා අනාගත භවය පිළිබඳව සිත සම්බන්ධ කරන එක නවත්තන්න පුළුවන්. ඒකට කියනවා පිරිනිවන් පානවා කියලා. මොකක්ද කියන්නේ ඒකට? පිරිනිවන් පානවා කියන. ඒ කියන්නේ සිතේ ප්‍රවෘත්ති අවසන්. සිතේ ප්‍රවෘත්ති ක්‍රියාත්මක වෙන තාක්කල් භවයක් නිර්මාණය කරන හදනවා. දැන් පිළිගන්නවද? ඒතකොට සිතින් වෙනදි සිතේ පිළිබඳව සිතේ ස්වභාවය. එහෙනම් ඒ සිතේ විසුද්ධියක්.
එතකොට ඒ සිත සම්පූර්ණ සුද්ධ කියන්නේ පිරිසිදු, විසුද්ධි කියන්නේ වඩාත්ම පාරිශුද්ධයි. වඩාත්ම පාරිශුද්ධ වෙන්නේ කොහොමද? සිත අපිරිසිදු වෙන්නේ කොහොමද? ඒක ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. ඊට පස්සේනේ පිරිසිදු කරන්න ඕනේ. අපිරිසිදු වෙන්නේ හොයාගන්න බෑ. මොනවෙන්ද අපිරිසිදු වෙන්නේ? කොහොමද අපිරිසිදු වෙන්නේ? කොයි වෙලාවට අපිරිසිදු වෙනවද? කොයි වෙලාවට පිරිසිදුව පවතිනවද කියන එක අපි හොයාගන්න ඕනේ. රහත් වුණාට පස්සේ සිත පාරිශුද්ධම තමයි. එයාට ආයි කවදාවත් සිත අපිරිසිදු වෙන්නේ මොනම හේතුවක්කින්වත් සිත අපිරිසිදු වෙන්නේ නැහැ. සිත අපිරිසිදු වෙන්නේ කෙලෙස් වලින්. බාහිරින් ගන්න අරමුණු වලින් සිත අපිරිසිදු වෙන්නේ. ඒ කෙලෙස් තියෙනවා 1500ක්. අහලා තියෙනවා 1500ක් කෙලෙස් කියලා. ප්‍රධාන වශයෙන් 10යි. ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිට්ටි, විචිකිච්ඡා, තීනමිද්ධ, උද්ධච්ච, අහිරික, අනෝතප්ප. දසක් ක්ලේශෝ. මේ 10ම තමයි එකක් 150කට විස්තර කරනවා. එතකොට 150ව 10ක් 1500. ඔය 1500ක් ක්ලේශයන්ගේ අවසානීය ක්ලේශ පරිනිර්වාණය. කෙලස් පිරිනේ වුණා. හැබැයි ස්කන්ධ පංචකේ තියෙනවා. ස්කන්ධ පංචකේ නිවෙන්නේ චුති ප්‍රතිසන්ධි අතර. ඒ කියන්නේ වර්තමාන භවය හා අනාගත භවය ආය අනාගත භවයකට සම්බන්ධ කරන්නේ. දැන් කරන්න දෙයක් නැහැ. අතීත භවයේ වර්තමාන භවයේ සම්බන්ධ වෙලා ඉවරයි. ඒ පෙර භවයේ අපිට නිවන් දකින්න බැරි වෙච්ච නිසා. අනුපාදා පරිනිර්වාණේ. ඒ කියන්නේ උපාදානයක් නැතිව පිරිනිවෙන්න බැරි වුණා අපිට. එහෙනම් මේ භවයේත් අපි අනුපාදා පරිනිර්වාණ. ඒ කියන්නේ උපාදාන රහිතව අපි පිරිනිවෙන්න අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් මේ විසුද්ධි මාර්ගයේ අවසාන දේශන මාලාවක්තියේ ලෝකයේ එක්ක ඔයත් අංගේ පවතින අරගලිය නිමා කරගන්න පුළුවන්. ලෝකයේත් එක්ක පවතින අරගලයක්. මනසත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අරගලයක් මේ කරන්නේ අපි. නැද්ද? ඒ අරගලිය නිමාවටපත් වෙනවා. නිමාවටපත් කළා ලෝතර බුදුරජාණන් වහන්සේ. අපටත් ඒ අරගලිය නිමාවටපත් කරන ආකාරය දේශනා කළා. ඒ තමයි බුදුදහම. ඒකෙන් නිසි ප්‍රයෝජන අපි තාම ගත්තේ නැහැ. අදත් පුළුවන් ගන්න. එහෙනම් අදත් අපි එක අදිෂ්ඨානයකට එන්න ඕනේ. එක්ක පැවැත්මද එක්ක නැවැත්මද? දෙකෙන් එකක් තීරණය කරන්න ඕනේ. පැවැත්ම දැන් අතීතේ ඉඳන් ආවනේ පැවැත්මක්. ඒක හොඳයිද? නැහැ. කෙස් ටික ඉදෙන්නේ නැහැ ඒක හොඳ නැහැ. ඇස්පෙනීම අඩු වෙන්නේ නැහැ ඒක හොඳ නැහැ. හැම රැලි වැටෙන්නේ නැහැ ඒක හොඳ නැහැ. ප්‍රවෘත්ති පැවැත්ම හොඳ නැහැ. දත් ටික හැලෙන්නේ නැහැ. හොඳ නැහැ. එහෙම වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. සිතේ ඇතිවන තැවුල්, මානසික පීඩා, මානසික අසහන මොනතරම්ද? එහෙනම් සිතේ ප්‍රවෘත්ති නිමවටපත් කරගන්න. ඒකට කියන චිත්තවිසුද්ධි. එතකොට එහෙනම් සිත අපිරිසිදු වෙන්නේ මොන වේද? සිත අපිරිසිදු වෙනවා නීවරණ වලින්. පංච කිව්වේ පහට. නීවරණ, නී කිව්වේ නිවනට. වහනවට කිව්වේ ආවරණය කිව්වේ වහන. උදාහරණයක් ගත්තොත් දැන් මෙතන මේ මල් වාස් එකක් තියෙනවා. ඔයත් සියලු දෙනාම මේ දොරෙන් ඇතුල් වෙන්න කලින් මේක ආවරණ පහකින් වහලා තියෙනවා මෙතන. ඇතුල් වුණාම අහනවා මෙතන ඉන්න කෙනෙක් මේ මෙතන තියෙන්නේ මොකද්ද කියලා කියන්න කියලා. කාටවත් කියන්නේ බැහැ. වහලා තියෙන්නේ මේක. හැබැයි මේ පහ අයින් කළොත් ඊට පස්සේ එකින් එක ආවරණ පහම ඉවත් කරනවා. ඉවත් කළොත් මොකද වෙන්නේ? පේනවා මේක, දැర్శණය වෙනවා. නිවනත් ඒ වගේම තමයි. නිවන මෙච්චර කල් වැහුවේ කවුද? ඔය පස් දෙනා. කවුද? පංච නීවරණ. එහෙනම් අපි සිත විසුද්ධි භාවයට පත් කරගන්න නම් අපට සටනක් කරන්න වෙනවා. කායිකද නීවරණත් එක්ක. පංච නීවරණ සිත තුළ ක්‍රියාත්මක වෙන තාක්කල් නිවන් දකින්න බෑ. ඇයි වහන්නේ? ඉත වැහුවා පේන්නේ. එහෙනම් නිවන් දකින්න දකිනවා, දැర్శණේ වෙනවා. නිවන දැర్శණේ වෙනවා. නිවන කියලා දැర్శණේ වෙනවා. එහෙනම් දැర్శණේ වෙන්න නම් ආවරණ අයින් කරන්න ඕනේ.
ඒතර ආවරණ පහයි. ගොඩක් නේ ආවරණ පහයි තියෙන්නේ. පහයින් කරන්න ඕනේ. කොහොමද? පළවෙනි එක කාම ඡන්ද. ඡන්දේ කිව්වේ කැමැත්තට. ඔව්. මේ ළඟදි තිබ්බනේ එකක් නේ. ඡන්දේ කියලා එකක් තිබ්බේ මේ ළඟදි. දැන් මොකද්ද කියන්නේ? මේ අර කාඩ් එක එහෙම අරන් ගිහින්. කැමැත්ත දැම්මේ. ඒතර කාමයට ඇති කැමැත්ත කාම ඡන්දයයි. එහෙනම් මොකද්ද කාමය? කාමයේ කිව්වේ කැමැතිද? එක කාමයි. මොන හරිද කැමති? ඇස මූලික කරගෙන ලස්සන රූප බලන්න කැමති. ඉතින් කාමේනේ. නැද්ද? කන මූලික කරගෙන මිහිරි ශබ්ද අහන්න කැමති. ඒකට ඡන්දය. නාසය මූලික කරගෙන සුවඳ ආග්‍රහණය කරන්න කැමති. කැමති නා? කාමයයි. දිව මූලික කරගෙන රසය මිහිරි රසයක් විඳින්න කැමති. ඒ කාමයයි. ඒකමයි හොයන්නේ. ශරීරය මූලික කරගෙන පහස ලබන්න කැමති. ඒ කාමයයි. දැන් මේ පහම ක්‍රියාත්මක වෙනවද? ඔකට ඡන්දයක් තියෙනවද? කැමැත්තක් තියෙනවද? අදෝක අතහරිමුද? මම යෝජනා කරනවා. ඇයි? නිවන් දකින්න. මේ භවයේ බැරි වුණොත් තවත් භවයකට ඉතිරි වෙනවා. හැබැයි ඒ භවය මොන වගේ එකක් වෙයිද කියන එක තීරණය කරන්නේ සිතේ පැවැත්මයි. ඒකට කියනවා මනෝ සංචේතන ආහාර කියලා. මනසේ සකස් වෙනා වූ චේතනාව ආහාරයක් වෙනවා. ආහාර හතරක් තියෙනවා. අහලා තියෙනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මනසේ සකස් වෙනා වූ චේතනාව. චේතනාව කියන්නේ සිතේ ප්‍රබල බව, බලවත්, ශක්තිමත් එක ආහාරයක්. ඒ ආහාරය හැදුවේ කවුද? අර බලවත් වෙච්ච සිත්. දැන් එහෙන් දැකලා ඒ රූප පිළිබඳ ආස්වාදයක් විඳින්න කැමතිම නැද්ද? කැමතිම. ඊයේ තෙව්වා අදත් තෙව්වා. අනිවාර්යයෙන්. ඒක කණෙන් ශබ්ද අහලා ආස්වාදයක්. ඒ ආස්වාදෙම හොයන්නේ. ඒ අපේ අනවබෝධය නිසා. මේ නීවරණ එහෙම නැත්නම් මේ කාමචන්ද නීවරණයෙන් කරන විනාශය අපිට තාම දැర్శණේ උන්නේ. දැක්කේ නැහැ තාම. ඒ අනුව අපේ සිත බලවත් වෙනා ඒකට. ලස්සන රූපයට අපේ සිත බලවත්. බලවත් වෙනා කියන්නේ කැමැති. ඒතර කැමැති කියන්නේ සිත ප්‍රබලයි ශක්තිමත්. ගලවන්න බෑ. ඉතින් ගලවන්න බැරි වුණාම සිත එතන ඇලිලා. ඇලීමට කියනවා තණ්හා කියලා. ඔන්න පටන් ගන්නවා. තෘෂ්ණාව. ඒතර තෘෂ්ණාව පටන් ගන්නවා කියන්නේ ප්‍රවෘත්ති පැවැත්මක්. ප්‍රවෘත්ති නැවැත්මක් වෙන්නේ. ඒ තණ්හාව අවසන් කරන්න එපා. ප්‍රවෘත්ති නැවත්තන්න. එහෙනම් පටන් ගන්නකොටම ආස්වාදේ නම් හොයන්නේ මොකද කරන්නේ? මම ඉස්සෙල්ලා දේශනවල කිව්වා. අදත් මතක් කරනවා. මේ ලෝකයේ ඕනම කෙනෙකුට උපකාර පිණිස පවතින ධර්මතා දෙකයි. වෙන කිසිම දෙයක් උපකාර පිණිස පවතින්නේ නැහැ. අනිත් සියල්ල తాවකාලික ඒවා. ඒ තමයි සතිය හා යෝනිසෝ මනසිකාරය. සතිය කිව්වේ සිහියට. යෝනිසෝ මනසිකාරය කිව්වේ මනා නුවණට. හටගන්න තැනම සිතත පවතින. යෝනිසෝ මනසිකාරය. හටගන්න තැනම, සිත ඇති වෙන තැනම, උපදින තැනම දැන ගැනීම යෝනිසෝ මනසිකාරයයි. දියුණු කරගත යුතු ධර්මතා දෙකයි. ඒ සතිය හා යෝනිසෝ මනසිකාරය මූලික කරගෙන දියුණු කරගන්න තියෙන ධර්මතා දෙකයි. සමතේ විපස්සනාවයි. සමතේ විදර්ශනාවයි. නිවැරදිව මනාව හොඳින් අවබෝධ කරගත යුතු ධර්මතා දෙකයි ලෝකේ තියෙන්නේ. ඒ තමයි නාමයයි රූපයයි. නාමය කිව්වේ සිත හා සිතුවිලි වලට, රූප කිව්වේ සතර මහා ධාතුන්ට. එච්චරයි ලෝකේ තියෙන්නේ. වෙන කිසි දෙයක් නැහැ ලෝකේ. මේ ලෝකේ තියෙන සියලුම දේවල් ওই දෙක තුනට ඇතුළත් කරන්න පුළුවන්. ඒ දෙකෙන් බැහැරව තවත් එකකට කඩන්න බෑ ඔක. ඕනම දෙයක් ලෝකේ. ගත්තොත් සතර මහා ධාතු, ඒවත් සුද්දාශ්‍රක කලාප, සිත හා සිතුවිලි. එහෙනම් මනාව අවබෝධ කරගන්න තියෙන කරුණු දෙකයි. නාමයයි රූපයයි. ඉවත් කරගන්න තියෙන ධර්මතා දෙකයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි. ඔය කරුණුවට අවසන් කරලා බලන්න කොතනද ඉන්නේ කියලා.
ඔය කරුණ වලට සම්පූර්ණ කළොත් එයා කොතනද ඉන්නේ? එයා ඉන්නේ නිවනේ. ඉවත් කළ යුතු ධර්මතා දෙකයි තියෙන්නේ, ගොඩක් නෑ. හැබැයි ඒ දෙක තුල ඔක්කොම ඇතුළත් වෙලා තියෙනවා. අවිද්‍යාවයි තෘෂ්ණාවයි ඉවත් කරන්න තියෙන්නේ. ඒ දෙකම තියෙනනේ. එතකොට දියුණු කරගත යුතු ධර්මතා ටික දියුණු කළාද? මනාව දැනගත යුතු ධර්මතා ටික දැනගත්තද? නෑ. එහෙනම් මුල්ම කරුණු දෙක තියෙනවද අපි ගාව? සතියහ යෝනිසෝ මනසිකාරය. දැන් තේරෙනවද? මාස දෙකකට දෙකක් අයින් කරන්න සම්පූර්ණ කරගත්තොත් මාස 8යි යන්නේ. තේරෙනවද? ඇයි 4යිනේ මෙතන තියෙන්නේ. ඒතර මාස දෙකකට එකක් සම්පූර්ණ කරනවා. සතිහ යෝනිසෝ මනසිකාරය. එක මාස දෙකක් තුල. අනිත් මාස දෙක තුල සමතේ විපස්සනාවයි. අනිත් මාස දෙක තුල අවබෝධ කරගන්නා නිවැරදිව නාමයයි රූපයයි. අනිත් මාස දෙක තුල අර ධර්මතා දෙක ඉවත් කරලා බලන්න කොතනද ඉන්නේ කියලා. කොතනෙදිද? ඒ තමයි නිවන. එතන තමයි නිවන. එහෙනම් මාස 4ක් ඇද්ද? කමන්නේ මාස 8ක් ගත්තත් කමන්නේ. හැබැයි කරගන්න වෙනවා. පෙර භවවල කරගත්තේ නැති නිසා තමයි මේ භවයට ආවේ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ නිවන වහන ධර්මතාවය තවදුරටත් වහන්න ඉඩ දෙනවද? එහෙම නැත්නම් අද ඉඳලා මේක අයින් කරනවද? තීරණය ධර්මය ශ්‍රවණය කරන අය අතේ තීරණය. මට තීරණය කරන්න බෑ. මට කියන්න පුළුවන් තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට මේ සසරෙන් මිදෙන ආකාරය මට දේශනා කරන්න පුළුවන්. මිදෙන කැමැත්ත වකමැත්ත තියෙන්නේ ඔයත් සතුව. අද මිදෙනවද? එහෙම නැත්තම් 2020ත් පුළුවන්. 2020 අවුරුදු කාලත් එහෙමත් පුළුවන්. එංගෙන් ලොකුත්. හැබැයි ඊට ඉස්සෙල්ලා අර නොපෙනෙන එක්කෙනෙක් ඉන්නවනේ එන්න බලාගෙන. එන වෙලාව දන්නෙත් නැහැ, එන තැන දන්නෙත් නැහැ, එන ආකාරය දන්නෙත් නැහැ, එන විදිය දන්නෙත් නැහැ. එයා આવුවත් මොකද කරන්නේ? ඔක්කොම තියලා අන්න එතනයි ගැටලුව තියෙන්නේ නේ. බණ කියන මම රැට ගිලම්පස ගන්න ඉඳීද? කවුද සහතිකයක් දෙන්නේ? හා? කවුද සහතිකයක් දෙන්නේ? දෙයිද සහතිකයක්? දෙන්න බෑ. එහෙනම් හදන්න ඕනේ. එහෙනම් මේ නීවරණය කියන ධර්මතාවයට තවදුරටත් මේක තුල ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවද? මේක අයින් කරනවද? කවද්ද ඒක කරන්නේ? දැන් කරන්නකෝ ඉවරයි නිතේ. ආයෙ හෙට කරන්න ඉන්න ඕනේ. හෙට කළත් ඕක කරන්න වෙනවා. ඇයි? මේ දුකෙන් නිදහස් වෙන්න නම්. ලබන සතිය කළත් කරන්න වෙනවා. ලබන අවුරුද්ද කළත් කරන්න වෙනවා. මේ භවයේ කෙරුවත් එහෙම නැත්තම් මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙනකන් ඉන්නවද? මන් දන්නේ. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ටිකම තමයි. මේ නීවරණ ටික අයින් කරන්නම කියලා තමයි කියන්නේ. ඇයි? නිවන වහනවා. එහෙනම් කාමච්ඡන්දය. එහෙනම් මේ පංචකාමයට තියෙන කැමැත්ත අයින් කරන්න. හැබැයි මේක හට ගන්නවා මෙන්න මේ දේවල් උපකාර කරගෙන. ගේදරට කැමති. කැමතිනේ. මේක තමයි වැරද්ද. ඉඩකඩම් වලට, යාන වාහන වලට, මිල මුදල් වලට, රන් රිදී මුතු මැණික් වලට, අඹදරුවන්ට, ඥාති මිත්‍රාදීන්ට මෙන්න කාම වස්තු. මේකට කියනවා වස්තුකාම. ওই වස්තු නිසා උපදින සිතුවිලි ටිකක් තියෙනවා. ওই වස්තු ටික හදාගත්තේ මොකටද? ගේදොර හදාගත්තේ මොකටද? ලස්සනට ආස්වාද සිතුවිල්ලක් උපද්දවන්න නෙමෙයිද? ඉඩ කඩම් ගත්තේ ආස්වාද සිතුවිල්ලක් උපද්දවන්න නෙමෙයිද? යාන වාහන ගත්තේ ආස්වාද සිතුවිල්ලක් උපද්දවන්න නෙමෙයිද? මිල මුදල් රන් රිදී මුතු මැණික් එකතු කළේ රැස්කලේ ආස්වාද සිතුවිල්ලක් ලබන්න නෙමෙයිද? අමුදරුව ඥාති මිත්‍රාදීන් ලං කරගත්තේ ආස්වාදයක් සතුටක් සොම්නසක් ලබන්න නෙමෙයිද? ඒ ලබන සතුට සොම්නස ආස්වාදයට කිව්වා ක්ලේශකාම. සිත කෙලසනවා, සිත අපිරිසිදු කරනවා, සිත දූෂ්‍ය කරනවා, සිත කිලිටි කරනවා. කෙරුවෙම නැද්ද මෙච්චර දවස්? සිත කිලිටි කරා, සිත අපිරිසිදු කරා, සිත දූෂ්‍ය කරා, සිත විනාශම කරා. ඇයි? අර නිවන වහලා තියෙන එකටම දුන්න නීට වහලම තිබ්බා. දැන් මොකද කරන්නේ? අතහරින්න. අතහැරීම තුලයි සැනසෙල්ල තියෙන්නේ. සුළු දෙයක් අතහැරලා බලන්න විශාල සැනසෙල්ලක් තියෙනවා. ටිකක් අතහරින්න.
ගොඩක් බැයි නං එකපාර. අපි කියන්නේ එකපාර ඔක්කොම අතහරින්න කියලා. ඒක කරන්න බෑනේ. දැන් අල්ලගෙන ඉන්නේ ඔක්කොම ටිකක් අතහැරලා බලන්න ඉස්සෙල්ලා. ප්‍රියකරන වස්තුන් තමන් ප්‍රියකරන වස්තු ගොඩාක් තියෙනවනේ. ඒන් එක වස්තුවක් ගන්න. ප්‍රියකරන පුජ්‍යලයක් ගන්න. ඒ දෙන්න පිළිබඳව තියෙන ආසාව, ඇල්ම, කැමැත්ත, තෘෂ්ණාව බැඳීම සිතින් අයින් කරන්න. අයින් කළා බලන්න සැනසෙල්ලක් නැද්ද කියලා. සැනසෙල්ලක් තියෙනවද නැද්ද? ඉතින් ඔක්කොම ටික අතහැරලා බලන්නකො කොච්චර සැනසෙල්ලක් තියෙනවද කියලා. සදාකාලික සැනසෙල්ල එතන. එහෙනම් නිවන කියන දේ ලබන්න නම් නීවරණ කියන එක අයින් කරන්න ඕනේද? කවද්ද අයින් කරන්නේ? අද අයින් කරමු. මම යෝජනා කරනවා ක්‍රියාත්මක කර ගැනීම ඔය කට්ටිය සතුයි. තේරෙනවද? ව්‍යාපාද අනිත් එක. මේ සිත පාරිශුද්ධ භාවයට පත් කරන මේ පහ තමයි සිත විනාශ කරේ. මේ පහ සිත තුළ ක්‍රියාත්මක වෙන තාක් කල් චිත්ත පාරිශුද්ධයක් ඇති වෙන්නේ නැහැ. කමඨහනක් ගත්තා නම් ආනාපාන සති මෛත්‍රී භාවනාව බුදුගුණ ඕන කමඨහනක් ගන්නට කායගත සති ඕන කමඨහනක් අරගෙන ඒ කමඨහන තුළ සිත තියෙනකොට මේ පහමයින් වෙනවා. බලන්න නැද්ද කියලා පොඩ්ඩක් අත්හදා බලන්න නැද්ද කියලා. මොකද එකවර එක සිතක හටගන්න එක සිතුවිල්ලයි සිතුවිලි දෙකක් එක සිතක එකවර හටගන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ සිතේවත් හටගන්නේ එකවර සිතුවිලි දෙකක්. සිතේ ස්වභාවය එකයි. එකවර මේ සිතට ගන්න පුළුවන් එක සිතුවිල්ලක් විතරයි. එහෙනම් ආනාපාන සතිය තුල නම් සිත තිබ්බේ ওই පහමයින් එනවා. ඇයි එහෙනම් ටික වෙලාවක් ඒකේ තියලා බලන්නකෝ. නීවරණ පහමයින් ගලා නැද්ද කියලා. ඇයින් ගලා තියෙන්නේ? තේරෙනවා. ව්‍යාපාදේ අයින් කරන්න ඕන ධර්මතාවයක් තියාගත යුතු ධර්මතාවයක් නෙමෙයි. සිත අපිරිසිදු කරනවා, සිත දූෂ්‍ය කරනවා, සිත කිලිටි කරනවා. කිලිටි කරාමද නැද්ද? තරහ ගියාම සිත පිරිසිදුද? හොයලා බලන්න. කල්පනා කරලා බලන්න. විමසලා බලන්න. මෛත්‍රී සහගත සිත පිරිසිදුද? පිරිසිදුයි. ඉතින් එහෙනම් මේක දැනගෙන දැකගෙන යන ගමනක් නෙමෙයිද? දැනගෙන දැකගෙන යන ගමනක්. එහෙනම් ව්‍යාපාදේ අයින් කරන්න. කවද්ද අයින් කරන්නේ කියන එක තීරණය කරගන්න ඔකට. හැබැයි දැනුත් පුළුවන්. මේ මොහොතේ ඉඳලා මම මගේ සිත තුළ ව්‍යාපාදයට ඉඩ දෙන්නේ නැහැ. දෙද්දී අදිෂ්ඨානයක් ඇති කරගන්න. කවුරු මොනවා කිව්වත්, බැන්නත්, දොස් කිව්වත්, නිিন্দা කළත්, අපහාස කළත්, මොන දෙයක් කළත් මම hina වෙලා මූණ දෙනවා. මේ මොහොතේ ඉඳලා මම නෑ දේශය කියන එක මගේ සිතට ගන්නෑ. බැරි දදිෂ්ඨානයක් ඇති කරගන්න. පුළුවන් නේද? එහෙනම් මේවා අපි කරගන්න ඕන නේද? තීන මිද්ද කියන්නේ අලසකම, කම්මැලිකම, නිදිමත ගතිය. මේ අවබෝධය සඳහා මහන්සි ගන්න, වෙර වඩන්නේ, උත්සාහවන්ත වෙන්නේ. ඒකට කියනවා තීන මිද්ද කියලා. යමෙක් මේ තථාගත ධහම අවබෝධ කරගන්න වෙර වඩනවා නම්, මහන්සි ගන්නවා නම්, උනන්දු වෙනවා නම් අර තීන මිද්දයක් නැහැ. මම මේක කොහොම හරි කරනවා. අද කොහොම හරි කරලා තමයි මම නිදාගන්නේ. එහෙම අතීතයේ භික්ෂුන් වහන්සේලා එහෙම කෙරුවේ නැද්ද? කරපු බව දන්නව නේද? භික්ෂුන් වහන්සේලා. එහෙනම් ඇයි අපිට බැරි? ඒ භික්ෂුන් වහන්සේලා කියන්නේ ලේයට මස් නහර වලින් හැදිච්ච අයම නේද? එයාලටත් ඔය සිතුවිලි තිබ්බ නේද? අපටත් ඔය සිතුවිලි තියෙනව නේද? එහෙනම් අපි තාම ඔය සිතුවිලි ඉවත් කරගත්තේ නැත්තේ ඇයි? අපේ තියෙන දුර්වලතාවය. දහම දුර්වලතාවයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ දහම දේශනා කළේ අපේ යහපතට. ඒක ප්‍රයෝජන අපි ගන්න ඕනේ. එහෙනම් තීන මිද්දයට මේ මොහොතේ ඉඳලා ඉඩ දෙනවද අයින් කරනවද? තීරණය වෙත්තොත්. උද්දච්ච කියන්නේ සිත ශණයෙන් වික්ෂිප්ත වෙනවා. මේ සිත ශණයෙන් වික්ෂිප්ත වෙන්නේ ඇයි? අපි තදින් ගත්ත අරමුණු මේ මොලේ ශෛල අතර තැන්පත් වෙලා තියෙනවා. තදින් ගත්ත අරමුණු. ඒ කියන්නේ විශේෂ සිදුවීම් තියෙනව නේද ජීවිතේ? අම්මා නැති වෙච්ච දවස, තාත්තා නැති වෙච්ච දවස, විවාහ වෙච්ච දවස, තමන්ට පළවෙනි රැකියාව ලැබිච්ච දවස, උසස් වීමක් ලැබිච්ච දවස, විභාගයෙන් පාස් වෙච්ච දවස. ඒ වගේ විශේෂ සිදුවීම් නැද්ද අපේ සිතේ තියෙනවා. ඒ කියන්නේ සංඥා මගින් මේ මොලේ ශෛල අතර තැන්පත් කරගෙන ඉන්නවා. ඒ අරමුණක් එනවා. ඒ අරමුණක් එනවා. ශනේ මේ සිත එකඟ කරන්න තැන්පත් කරන්න යනකොට ඒ ආරම්භණයක් කියලා සිත වික්ෂිප්ත කරනවා. ඒකට කියන උද්දච්ච කියලා. ශනේන් අයින් කරන්න ඕනේ. අයින් කළා යර කමඨහන තුල සිත තියන්න ඕනේ. සිත සමාධි. සිතේ විසුද්ධි. විචිකිච්ඡා කියන්නේ සැකය. හැබැයි සැකය කියන ධර්මතාවය අයින් වෙන්නේ සෝවාන් ඵලයේදී. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන සංයෝජන තුන අවසන් වෙන්නේ සෝවාන් ඵලයේදී. ලබන්න පුළුවන්. එහෙනම් මේ නීවරණ පහ මොකද කරන්නේ? හැබැයි ඒ වෙනුවට තව පහක් එනවා.
ඒ පහ තමයි අපි බලවත් කරගන්න ඕනේ, ශක්තිමත් කරගන්න ඕනේ. ඒකට කියනවා සද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා. පස් දෙනෙක් නිදි කරවන්න, පස් දෙනෙක් අවදි කරගන්න. අපි කරන්නේ නිදි කරගන්න ඕන පස් දෙනා අවදි කරන් ඉන්නවා. අවදි කරගන්න ඕන පස් දෙනා නිදි කරවලා තියෙනවා. ඉතින් කියන නිවන් දකින්න බෑ කියලා. ඇත්ත. ඇයි? අර නිදි කරවපු අය නැකිටලා ගන්න. ඒ තමයි සද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා. ඉතින් ඒ පිළිබඳව ඊළඟ දේශනාවේදී තමයි කතා කරන්න වෙන්නේ, කාල වේලා. ඉතින් දැන් මොකද කරන්නේ? නීවරණ ටිකට කල්පනා කරලා බලන්න. gedara gihilla hondata pattakata vela vivekawa indagena kalpana karanna tavadurataath me kattiyata mage sitha pirisindu karanna denawada ehema naththam me kattiya ayin karala mage sitha pirisindu karagannawada mokadda karagannawa habai kawada hari karanna eka man yojana karana ada indala patan ganna kiyala e anuwa dharma deshanawa awasan karana number 539 ratnapura para monagama hipadinchi විද්‍යා තලගේ රූපසේන මහතා සහ කමලවති රණවීර මහත්මිය විසින් විද්‍යාලගේ රූපසේන මහත්මයාගේ මිය පරලව ගිය මව්පියා සහෝදරයා කමලවති රණවීර මහත්මියගේ මිය පරලව ගිය මව්පියා සහෝදරයන් සහභාගී වූ ඥාතීන් නමින් මිය පරලව ගිය සියලුම දෙනාටත් සම්බෝධි විහාරයේ විහාරාධිපතිව වැඩවිසූ අපවත් වදාළ දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ, එවැගේම රට දය වෙනුවෙන් මිය ගියා වූ සියලුම රණවීරුවන් සිහිපත් කරන මේ සියලු දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය තුළින් පරලොවට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම මම ධර්ම දේශනාවේ මෙහෙවන ලබන තපවන ආරියදජ ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් අප පවුල ඇතුළු සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ටත් බෞද්ධ ආමාත්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලයටත් තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. ඒ තුළින් සෑම කෙනෙකුටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක්ම වේවා. සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන්න. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. එත්තාවතා චම්මිහි රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං අත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු